ආදරණීය දුවේ පුතේ ආදරණීය අම්මා තාත්තගේ වටිනකම මේ සංසාරේ කවදාවත් වචනවලට කියලා ඉවර කරන්න බෑ අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් විඳින ලෝකේ වේදනාව පින්වතුනි වචනවලට කියලා නිව කරන්න බෑ ඒ උතුම් ගුණය හදවත තුල දරාගෙන ඔබට මේ කියනු ලබන්නේ රත්තරන් අම්මා තාත්තගේ වටිනකම ඒ ආදරණීය අම්මා තාත්තගේ ගුණය හදවත තුල දරාගෙන ඒ උතුම් ගුණයට නමස්කාර කරමින් මේ ආරම්භ කරන ලබන්නේ මෞර්තිය වන්දනා වැඩසටහනයි ආදරණීය අම්මේ තාත්තේ කුංචි දුවේ පුතේ බලන්න වර්තමාන සමාජයේ දිහා අද ඔබ පාමුල වැඳ වැටිලා ඉන්න ඔය රත්තරන් දරු පැටියගේ දැස දිහා බලන්න ඔබගේ ආදරණීය දරුවා ගැන අම්මා කෙනෙක්ගේ හදවතේ මොන තරම්නම් දරු කැක්කමක් තියෙනවද තාත්තා කෙනෙකුට ආදරණීය දරුවා ගැන මොන තරම්නම් දරු සෙනෙහසක් තියෙනවද හැබැයි එහෙම තියෙන මේ බොදු රටේ අද වර්තමාන සමාජයේ රූපවාහිනිය ගුවන් විදුලිය පුවත්පත බලද්දී මේ ඇස්වලට දකින්න ලැබෙන්නේ අදහා ගන්න බැරි තරම් වේදනා බර සිදුවීම්. දරුවෝ විසින් ආදරණීය අම්මා තාත්තගේ ජීවිත කෙලසා දමන ආදරණීය අම්මා තාත්තා තමන්ගේ දරුවන්ගේ ජීවිත කෙලසා දමන මහා පුදුම සමාජයක් තුලයි ආදරණීය දරුවනේ අපට ජීවත් වන්න වෙලා තියෙන්නේ. ඔබ ළඟ වැඩ ඉන්න ඔය ආදරණීය අම්මගේ දැස දිහා බලලා මොහොතක් හිතන්න ඔයාලව ඔතෙන්ට ගේන්න අම්මා මොන තරම් දුකක් විඳින්නද ඇද්ද මගේ පුතේ සසරේ වචන බලට ඒවත් ඉවල ඉවර කරන්න බෑ ආදරණීය අම්මා තාත්තගේ ගුණය කවදාවත් ලෝකෙ කියලා ඉවර කරන්න බෑ එවන් අම්මා තාත්තා කෙනෙක්ගේ වටිනාකම හදවත තුල දරාගෙන ඒ ගුණය හදවතේ තුරුළු කරන් ආදරණීය අම්මා තාත්තගේ ගුණ අද ඔබට තේරුම් කරන වෙලාවයි මේ උදා වෙලා තියෙන්නේ බලන්න මේ සමාජ තලයේ තුල අද පවතින රටාව අම්මල තාත්තලා පින්වතුනි තමන්ගේ ලෙයින් බිහිවෙච්චි දරුවෝ පවා අමුඅමුවේ කපලා කොටලා මරන්න තරම් මහා පාපිෂ්ඨ අදහස් තියෙන අම්මාවරු පියවරු අද රටේ බිහි වෙලා බිහි කළ ආදරණීය අම්මා තාත්තට දස වද දීලා දුක් දෙන දරුවෝ අද රටේ අනන්තවත් බිහි වෙලා ඒ සියලු දරුවන්ගේ ජීවිතවලට ධර්මයේ ආලෝකය ඇති කරන්ටයි අපි මේ වැඩසටහන අද ක්‍රියාත්මක කරනු ලබන්නේ. ඒ නිසා මොහොතක් අම්මා තාත්තගේ ගුණය ගැන සිතන්න ඕන වෙලාව දැන් උදා වෙලා අමාරයි. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක්ව හදන්න විඳින වේදනාව කොච්චරද කියලා මේ ලෝකයේ වචනවලට කියලා ඉවර කරන්න බෑ. ඒ රත්තරන් අම්මා තාත්තගේ ගුණය ගැන සිහි කරලා ඒ අම්මා තාත්තගේ වටිනකම ගැන සිතලා මොහොතක් හිතන්න මගේ අම්මා මං වෙනුවෙන් කොච්චරනම් දුකින්දරක් විඳින්නට ඇද්ද ආදරණීය අම්මා මගේ ජීවිතේ හදන්න මොනතරම් කැපකිරීමක් කරන්නට ඇද්ද ඒ අම්මා තරම් වටින සම්පතක් මේ ලෝකේ තවත් අපට ඇත්තේ නැහැ ඒ ගුණය තරම් වටින සම්පතක් මේ ලෝකේ තවත් අපට ඇත්තේ නැහැ ඒ ආදරණීය අම්මා තාත්තගේ දුක් ගැන සිතන්න මොහොතයි මේ උදා වෙලා තියෙන්නේ පින්වතුනි ආදරණීය අම්මලා තාත්තලා හැමෝම තමන්ගේ දැස් දෙක පියාගන්න තමන්ගේ පුතා ඉන්න පැත්තට හැරිලා ආදරණීය දරුවෝ දිහා බලාගන්න අසරණ දරුවෝ දිහා බලාගෙන මොහොතක් හිතන්න මම්මගේ දරුවෝ ටික හදන්න මොන තරම්නම් දුක් කන්දරාවක් විඳලා තියෙනවද පුතේ ඔයාලා ළඟ වැඩ ඉන්න ඔය උත්තමාවී ආදරණීය අම්මා ආදරණීය තාත්තා ඔයාලව හදන්න විඳ වේදනාව මේ ලෝකේ වචනවලට කියලා ඉවර කරන්න බෑ
ඒ රත්තරන් අම්මාගේ ගුණය ගැන මොහොතක් හිතන්ට අපි හැමෝම තමන්ගේ අම්මා තාත්තා ගැන මොහොතක් කල්පනා කරමු දුක් විඳපු ආදරණීය අම්මාගේ ගුණ ගැන අනන්තවත් දුක් විඳපු අම්මාගේ ගුණ වචනවලට කියන්න බෑ හැබැයි තමන්ගේ අම්මාගේ ගුණ සීකරන්ට අම්මාගේ දෑස දිහා බලාගෙන තමන්ගේ අම්මා ඔයාලා වෙනුවෙන් විඳ වේදනාවල් මොහොතක් මේ විදිහට කල්පනා කරන්ට අනන්තවත් දුක් ගිනිවිල සංසාරේ වචන වලට කියලා ඉවර කරන්න බෑ
අම්මා තරම් අපි වෙනුවෙන් කැපකිරීම කළ උත්තමාවියක් මේ ලෝකේ තවත් නැත්තේ නෑ ඔබ දන්නවද මගේ පුතේ තමන්ගේ අම්මා ඔයාලව ඔය තරමට ලොකු කරන්න කුසට ආපු දවසින්නම් විඳ වේදනාවේ මේ ලෝකේ වචන වලට කියලා ඉවර කරන්න බෑ ඔයාලා ළඟ වැඩ ඉන්න ඔය ආදරණීය අම්මා ඔයාලගේ ජීවිතේ ගොඩනගන්න හෙළු දහඩිය කඳුළු පෙව් කිරි කඳුළු වල ණය සංසාරේ ගෙවල ඉවර කරන්න බැරි බව පුංචි ඔයාලා දන්නවද පුතේ අපි ඒ ගැන අසන්නටයි මේ සූදානම උපන්දා ඉඳන් ඈමිලියට සහල් ගරමින් බත්තික උයලා අපට කන්න දුන්නු අම්මගේ වටිනකම මේ ලෝකේ වචන වලට කියලා ඉවර කරන්න බෑ මගේ පුතේ ඔයාලා ළඟ වැඩ ඉන්න ආදරණීය අම්මගේ දෙනිස් දෙකෙන් වැටෙන කඳුළු වලින් අපට කියන්නේ සංසාරේ හැමදාම මගේ පුතා දුව ආදරණීය මගේ අසරණ දරුවෝ ටික මගේම පුතා වෙන්න මගේම දුව වෙන්න කියලා ඒ අසරණ අම්මාගේ ගුණය මේ ලෝකේ වචන වලට කියන්න බෑ අපි හැමෝගෙම ඇස් දෙක පියාගෙන ආදරණීය දරුවනු තමන්ගේ දෑස පියාගෙන අම්මාගේ රුවේ දෑස ඉස්සරහා මවා ගන්නට ඔබ ළඟ ඔය වැඩ ඉන්න අම්මාගේ රුව මවාගෙන මෙන්න මේ ටික පොඩ්ඩක් හොඳට අහලා බලන්න මේකෙන් තමන්ගේ ජීවිතේට ලැබෙන ආදර්ශය කොච්චරද කියලා අපි ටිකක් භාවනාවක් වගේ සිත දෙහෙන් ගත කරගෙන මේ කරුණු ටික හොඳට අහන්න හැමෝම දෑස පියාගන්න සහල් කරන අම්මා සුසුම් ඉලාගෙනේ තලු දින නික මුල වන අම්මා කිල් දෙනිවල ඇවිත කොසින් වෙරළු දරුසෙලි හසින් මුහුණ
ඒ තාත්තගේ ගුණය පුතේ සසරේ කියලා ඉවර කරන්න බැරි අම්මට නොදෙවෙනි සඳක්සේ ආදරය දුන් තාත්තා මේ සංසාරේ ගුණේ කියලා ඉවර කරන්න බැරි තරම් මහා දහඩිය කඳු මහ පොළවට හෙලතෝ මගේ රත්තරන් තාත්තා මොන තරම්නම් කැපකිරීමක් මා වෙනුවෙන් කරන්නට ඇද්ද ඒ ආදරණීය තාත්තගේ ගුණය ගැන දැනගන්න අපි මොහොතක් මේ කියන වදන් ටික අසමු ඔබගේ දෑස් අඩවන්ව පියාගෙන තමන්ගේ රත්තරන් තාත්තගේ දැසේ තියෙන ඒ සෙනෙහස ඔබගේ ඔය හිත තුළ මවාගෙන තාත්තගේ ගුණය ගැන හිතමු පුතේ අපි මෙන්න මේ විදිහට සඳකි මම ඒ ලොව ඉරුය රීදී ඒ ඉර හඳෙන් නුඹේ ලෝකය එළිය වුනි රැකුමට පුතුන් හසක කවුගිලිය වුණා මදි අද මව්පියන්ට සලකන විදිය දැක්කහම
අද මව්පියන්ගේ වටිනාකම ගැන කතා කරන්න ඕන බව ඔබට මට තේරෙන්නේ අසරණ දරුවෝ තමන්ගේ අම්මා තාත්තා දෙන මහා දුක් වේදනාවල් දැක්කාම හිතට මහා වේදනාවක් ඇති වෙනවා පුතේ අපේ මම්මලා අපේම තාත්තලා මහලු මඩම් වල මහ පාරේ තැන් තැන් වල දුක් විඳින විහා දැක්කාම අනේ බුදුබණ කියන රටද මේ මේ ශ්‍රී ලංකාවද කියලා මොකටක් අපේ සිතට සිතවිල්ලක් මතු වෙනවා ඔබ දන්නවද අද වර්තමාන දෙමව්පියන්ට වෙලා තියෙන දේ හැබැයි අම්මලා තාත්තලා ඔයාලා වෙනුවෙන් කරන දේ අපි පුංචි කවි ටිකකින් අහලා බලමු අද වර්තමාන අම්මලා තාත්තලා තමන්ගේ දරුවෝ වෙනුවෙන් මොන තරම්නම් කැපකිරීමක් කරනවද ඔබ ඔවුන් වෙනුවෙන් මොනවද කරන්නේ බලන්න අසරණ මව්පියන්ගේ වටිනාකම පියවි යලි යරෙන්නේ අසරණ අසරණ පියා රෝගී ඇඳ මතය දරුවන්ගේ කුඩා කාලය නිතේතියා සිතිවිලි අවදි කර ගොස් හැම අතේ දරුවන් නැතත් සෙනෙහස වෙන අතේ නොයා සිහිනෙන් කෑගසයි මගේ රන් පුතේ කියා ආවත් කෝප ගති සමසිත තුල අපමණ දයාගුණ හදවත මත තරවන් විමසයි මෑණියන්ගෙන් මුව මඩ අරවන් කවදද අපි බලන්නට එන්නේ දරුවන් ඇතිනම් අපල දරුවන්ගේ ගෙවේවා හරදර ඉවත් වී සුවසිත මැවේවා ගින්දර සිතට එන සැනකින් නිමේවා මගේ දරුවන්ට කර දරු සම්පතේ ඇති අපලෙට බේත් කළා බලමැන දරුවනි අඳුරෙන් ඈත් වෙලා එහෙමයි ලෝකයේ සමහර තාත්තලා පින්නා තිරිසනුන්ගේ විලාසේ මව්පියෝ ඇදේ සිටියත් පාසුවාසේ දරුවන් ලොවට පෙන්නයි රජ විලාසේ අම්මයි තාත්තයි වැඩිහිටේ නිවාසේ කඳුලින් මිරිකේ මිරිකි ජීවය අතර රැ
අද වර්තමානයේ අම්මලා තාත්තලාට උරුම වෙලා තියෙන තැන මේකයි. අඩුම ගානේ අසරණ වෙච්චි අම්මලට වතුරු පුරක් දෙන්නවත් අද දරුවෙක් නැහැ පින්වතුනි. අසරණ අම්මලා තාත්තලා මහලු මඩමේ මහලු නිවාසයේ මහපාරේ දුක් විඳිනවා. අසරණ දරුවෝ සත් මහල් ප්‍රාසාදවල සඳළු තලාවේ සුරයානි සුරසප විඳිද්දී ආදරණීය අම්මල තාත්තල බොම මැටි පොළවේ පිළිකන්නේ ගැරිජ්ජගේ ගබඩා කාමරේ කඩමාල්ලක උතල දාලා පින්වතුනි ඉඳල් ඉදුල්පත් ටිකක් කන්න දීලා අම්මට තාත්තල සලකන්නේ හරියට තිරිසනෙකුට වගේ. මෙහෙම වූ සමාජයක ඔබ ඔබේ අම්මා තාත්තල සලකනවද? ඔබම බිහි කළ අම්මට උඩ සලකනවද පුතේ? ඔබ ළඟ වැඩ ඉන්න ඔබ ළඟ වාඩි වෙලා ඉන්න ඔය ආදරණීය අම්මා තාත්තට ඔබ සලකනවද පුතේ? අද වර්තමාන සතර කොළ බලද්දී දරුවෝ තමන්ගේ අම්මල තාත්තලට ගහන ඔරදනව සැලකනවා. එහෙම සමාජයක් තුළ ඔබ ඔබේ ආදරණීය අම්මට සලකනවද පුතේ? ඔබේ ආදරණීය තාත්තට සලකනවද? ඔබ දන්නවද මේ මෑත කාලයේදී අසන්න ලැබුණු සෑම තැනකින්ම අපට ඇහුණේ අසරණ අම්මල තාත්තල කළ මහා අපරාධ. දරුවන්ට අම්මල තාත්තලගේ වටිනාකම කියලා දෙනවා විනා අම්මල තාත්තලම තමන්ගේ ආදරණීය දරුවන්ගේ ජීවිත කෙලසා දමන මහා කුරුම සමාජයක් තුළයි අද අපිට ජීවත් වන්න වෙලා තියෙන්නේ. රූපවාහිනිය බලන, ගුවන් විදුලිය අහන, පුවත්පත් බලන ඔබට අහන්න දකින්න ලැබෙන්නේ නැති අසරණ අම්මල කළ මහා අපරාධ. අර කිරිපත්ජඩ මාකොල හන්දි අසරණ දරුවගේ ජීවිතයේ කෙලසපු ආදරණීය අම්මා තමන්ගේ දරුවගේ මස්තික කණ්ඩ තරම් පාපතර අදහසක් හිතේ ඇති වුණේ දරුසනය සහදවතේ නැති හින්දා. කළුතර පාරම යටට දරු පැටිය විසිකල්ල ගිය අම්මට දරු සෙනෙහස නොතිබුණාට රූපවාහිනියේම දර්ශන දැකපු හැම අම්ම කෙනෙක්ගේ මැස්සරට කඳුළු ඉනුවා. පින්වතුනි රත්මලානේ ආදරණීය ස්වාමිය තමන්ගේ බිරිඳ දරුව අමුවා මේ පුරුස්සලා දාද්දී තාත්තට සෙනෙහස නොතිබුණාට ඒව දැකපු අපේ අම්මල තාත්තලගේ ඇස්වල කඳුළු ඉනුවා දරු සෙනෙහස ගන්න හින්දා. එවන් වටිනා කියන අම්මා තාත්තගේ ගුණය සංසාරේ කවදාවත් වචනවලට කියලා ඉවර කරන්න බැරි අම්මා තරම් අපිට සෙනෙහස පොවපු කෙනෙක් මේ ලෝකේ තවත් ඇත්තේ නෑ මගේ පුතේ. හැමෝම තමන්ගේ අම්මා දිහාවට හැරිලා ඔබගේ අතේ තියෙන බුලත් මිට තමන්ගේ රත්තරන් අම්මට දීලා අම්මා ළඟ දන ගහලා වැදගන්න මගේ පුතේ. අම්මගේ ඔඩොක්කුවට තමන්ගේ අත් දෙක තියලා දැස පියාගෙන අම්මා තාත්තගේ ගුණේ සිහි කරන්න පුතේ. ඔබ ළඟ වැඩ ඉන්න ඔය අම්මා තරම් ඔබට සම්පතක් දුන්නු අම්මා කෙනෙක් මේ ලෝකේ තවත් නැද්ද? අසරණ අම්මා දිහාවට හැරිලා තමන්ගේ අම්මගේ රූපය ඔය දැස ඉස්සරහම අවාගෙන රත්තරන් අම්මගේ දැස අල්ලගෙන ප්‍රාර්ථනාවක් කරන්ද අද අම්මගෙන් ඔබට අහන්න ප්‍රශ්නයක් තියෙනවා. අම්මේ මාව මේ තැනට ගේන්න අම්මා විඳ වේදනාව කොච්චරක්ද? මේ ඉන්න හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවට පිළිතුරක් දේවි. ආදරණීය අම්මේ තාත්තේ අද ඔබ කුඩුවල වාඩි වෙලා දරුව බිම වාඩි කරගෙන වන්දනාමාන ලබන වෙලාවේ ඔබ ඇස් දෙක පියාගෙන හිතන්න ඔබේ අම්මට ඔබ සලකනවද නැද්ද? ඔබේ අම්මට ඔබ සැලකුවාද නැද්ද? ඔබේ අම්මට සලකන විදිහටයි දවසක ආදරණීය දරුවෝ ඔබට සලකන්නේ. ඔබ ළඟ බුලත් කුරුල්ලක් අතේ තියාගෙන ඔය වැටිල්ලා ඉන්න කුංචි දරුව දිහා මොහොතක් ඇස්සරලා බලන්න. කුංචි දරුව ඔබට කොච්චර නම් ආදරේයක්ද? ඔබට තුරුල වෙලා ආදරෙන් ඉන්න ඔබේ කුංචි දියණිය පුතා අද අත් දෙක නළලේ තියලා වැඳලා කියන්නේ මගේ අම්මා මතු බුදු වේවා කියලා, මගේ තාත්තා මතු බුදු වේවා කියලා. ඒ ප්‍රාර්ථනාව කරන අසරණ දරුවන්ට ඔබ ආදර්ශමත් වෙන්න ඕනේ. ඔබේ අම්මට තාත්තට සලකන විදිය බලා ඉඳලා තමයි දරුවෝ දවසක ඔබට සලකන්නේ. සත්තරම් පුතේ ඔබේ අම්මගේ ඔය අත් දෙක අල්ලගෙන අම්මාගේ රුව දැස ඉස්සරහම වාගන්න පුතාලා දන්නවද ඔයාලව මේ ලෝකෙට බිහි කරන්න අම්මා විඳ වේදනාව කොච්චරද කියලා? අම්මලට දැන් මතක් වේවි ඔය ඉස්සරහා වැඳගෙන ඉන්න
ජනතාව බිහි කරන්න කුසේ තියාගෙන ඉන්න කාලෙ කොච්චර නම් දුකක් වින්දාද කියලා තත්තරන් අම්මේ ගුණය ගැනයි මේ කියන්නේ පුතේ ඔබ ළඟ ඔය වාඩි වෙලා ඉන්න අසරණ අම්මා ඔයාලව ලෝකෙට බිහි කරන්න බින්ද වේදනාව මේ ලෝකේ වචනවලට කියලා ඉවර කරන්න බෑ පුතේ ඔබ දන්නවද ඔයාලව කලලයක් විදියට අම්මාගේ කුසට ආපු දවසේ ඉඳන් අම්මා මිරිස්සහට කෑම ටිකක් කෑවේ නෑ මගේ පුතේ මගේ දරුවට දෙවිල්ල හැදේ කියලා උණු වතුර ටිකක් බිව්වේ නෑ පුතේ මගේ දරුවට රස්නේ දෙනේ කියලා හයියෙන් පානේ කියලා ඇවිත්තේ නෑ පුතේ මගේ දරුවට රිදී තුවාල වෙයි කියලා එහෙමයි අම්මා කෙනෙක් ගාලව කුසේ දරාගෙන ඉඳියේ තමන්ගේ කුස තුල හැදෙද්දී දඟලුවක් අයින් ගැහුව හැරුණා අම්මා ඒ සියල්ල ඕලගෙන බින්දා මගේ පුතේ ඔබ ළඟ ඔය වැඩ ඉන්න අම්මා තමයි නව මාසයක් ඔයාලව කුසේ දරාගෙන ඉඳලා මේ ලෝකෙට බිහි කරන වෙලාවේ මගේ පුතේ අම්මට දැනෙච්ච වේදනාව මේ ලෝකේ මිනිස්සුන්ට උගලන්න බැරි තරම් අද ඔබ කන්නේ බොන්නේ අඳින්නේ පළඳින්නේ හැඩවෙන්නේ ලස්සන වෙන්නේ පාසල් යන්නේ ඉගෙන ගන්න රස්සාව කරන්නේ වෙන කවුරුවත් හින්ද නෙවෙයි අත්පය අතර ඇතුව ආදරණීය අම්මා ඔයාලව බිහි කළ හින්දා ඔබ දන්නවද පුතේ තුරුල තියාගෙන නලවෝ ඔබ වාද ඔය විදියට අම්මගේ ඉස්සරහා කියලා වන්දවන්නේ අම්මා මෙන්න මේ දුක් වින්ද හින්දා ඔයාලව බිහි කරන වෙලාවේ අම්මට දැනෙච්ච වේදනාව මේ ඇඟිලි තුරු ටික රේල් පීල්ලක් උඩ තියාගෙන ඉද්දී කොච්චි ඇවිදින් අතපය හතර පොඩි කරගෙන යාවි ඒ වේදනාව සිනා මෙවි ඕලන්න පුළුවන් අම්මා කෙරෙකුට දැනෙන ප්‍රසූත වේදනාව ඊට වඩා වැඩි මගේ පුතේ ඔයාලව බිහි කරනකොට අම්මට දැනෙච්ච වේදනාව ඊට වඩා වැඩි පුතේ තුරුල තියාගෙන නලවන්ට ඔයාලව බිහි කරද්දි දැනෙච්ච ඒ ගින්දර වේදනාව ඉදිකට්ටක් අරගෙන ඔබේ මුළු ශරීරෙට අනින්න දසමයක් දසමයක් ගානේ ලේ වැක්කිරෙනකම් ඒ වේදනාව අම්මාට සිනහවේ වියෝලන්න පුළුවන් හැබැයි අම්මට ඔබව බිහි කරනකොට දැනෙච්ච ප්‍රසූත වේදනාව ඊට වඩා වැඩි පුතේ මෙහෙම නව මාසයක් තුරුලත ආදරයෙන් බිහි කරන්න දුක් විඳපු අම්මා ඔයාලව කුසේ දරාගෙන ඉඳලා දරුවව බිහි කරපු ගමන් තුරුලේ තියාගෙන මූණ සිඹ සිඹ සැනසුවා පුතේ ඔයා අම්මාගේ තුරුලේ හැදුනා වැඩුණා අනේ ලෙඩක් හැදුනහම අම්මා කරේ තියාගෙන දුවනවා ඉස්පිරිතාලෙට ඔයාලා හඳනවට වැඩියෙන් හයියෙන් අම්මා ඇඬුව දරු දුකට දරා ගන්න බැරිව එහෙමයි පුතේ ඔයාලව කුංචි කාලේ අම්මා හැදුවේ තුරුලේ තියාගෙන වඩාගෙන කිරිබවල ලොකු මහත් කරලා උස් මහත් කරනකොට පාසලට යවන්න පටන් ගත්ත දවසේ ඉඳන් අම්මා වින්ද වේදනාව ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑ උදේ 3ට 4ට නැගිටලා බට්ටික උයලා ඔයාලව නාවලා කවලා පොවලා පාසලට යවපු ආදරණීය අම්මා පුතේ ඔයාගේ දෙතනකම් අම්මා ඇඟිලි ගැනගෙන බලාගෙන ඉඳියා මගේ දුව දැන් ඒ මගේ පුතා දැන් ඒ කියලා හැබැයි ඔයාගේ කුංචි වෙලාවක් පරක්කුනොත් අම්මට දැනෙන වේදනාව දරා ගන්න බෑ මගේ පුතේ අම්මා මගින් මගට කතා කරලා අහනවා දුවේ දැන් කොහෙද පුතේ දැන් කොහෙද ඉක්මනට ගෙදරට එන්න අම්මා ගෙදරට ආපු ගමන් ඔයාලගේ ඇඳුම් ටික ගලවලා නාවලා බත් ටික අනලා කවනවා මගේ පුතේ එහෙම කවන අම්මට බත් කටේ සුවඳ යන්නත් කලින් අම්මට කතා කරන්නේ උඹ බං ගොලන් කෝ කියලා අම්මා එකක් කියනකොට අද දරුවෝ 10ක් කියනවා අම්මා වැරද්දක් පෙන්වනකොට අම්මට ඉහලින් 10ක් කතා කරනවා ඒ මතක තියාගන්න මේ කරන පාපයේ මහත් සංසාරේ වචනවලට කියලා ඉවර කරන්න බෑ ඔබේ අම්මාට දුකක් දුන්නා නම් ඒකෙන් ලැබෙන විපාකේ දරන්න බෑ තාත්තා උනේ පාන්දර නැගිටලා කහට කෝප්පෙ බීලා ගෙදරින් පිට වෙලා ගිහිල්ලා දුක් විඳ විඳ හම්බ කළේ කාට දෙන්නද ඉල්ලන ඉල්ලන දේවල් ගෙනහැල්ලා ඔයාලගේ බඩ පුරවන්න නේද මගේ පුතේ ඔය මුලත් අත දීලා අද වැඳගෙන කියන්නේ අම්මට තාත්තට මේ ලෝකේ සසර ඉවර කරන්න බැරි මොහයක් අම්මගේ තාත්තගේ හදවතේ තියෙන ඉඳා රත්තරන් අම්මාගේ දෑත අල්ලගෙන ඔය මුලත් අත අම්මගේ අතට දීලා අම්මගේ දෑස දිහා බලාගන්න
තමන්ගේ අම්මලා තාත්තලා දරුවන්ගේ ඉස්සත අත තියලා ආශිර්වාද කරන්ට මගේ රත්තරන් පුතා මතුතු වේවා ආදරණීය දරුවෝ ප්‍රාර්ථනාවක් කරන්න මගේ අම්මා තාත්තා මතුතු වේවා දැන් ඔබ කලපු වැරදි වලට සමාව ඉල්ලන වෙලාවයි අම්මට ගහලා බැනලා ඔරවල එකට එක කියලා හිත රිදවල කොච්චර නම් අම්මගේ ඇස්වල කඳු වට්ටවල ඇද්ද පුතේ දැන් ඒ ගැන හිතන වෙලාවයි කුංචි කාලේ නොදැන ඔබේ අම්මට ඔබ එරෙව්ව එකට එක කියලා හිත රිදවල හිත පාරවල අම්මගේ හිතට දුක් දුන්නා අම්මගේ ඇස් දෙකෙන් වැටුණු කඳුළු බිඳුවක් බිඳුවක් ගානේ වැදලා සමාව ගන්න අම්මගෙන් අම්මට නොදැන මම එකට එක කියලා හිත රිදවල හිත පාරවල හැඬෙව්වා අම්මේ නොදැන කල සියලු වැරදි වලට මට ලක්ෂ වාරයක් සමාවෙන්න මගේ බුදු අම්මේ අම්මගේ අත් දෙක අල්ලගෙන ඔය බුලත් තුරුල්ල අතර දීලා මේ කවිය කියනකොට මේ කවි කියන්නේ මගේ අම්මාට කියලා හිතලා අම්මගෙන් අහන්න මෙන්න මේ ටික පුතේ අසරණ අම්මලා තමන්ගේ දරුවන් ඉස්සරහ අත තියලා ආශිර්වාද කරන්න මන් දන්නවා මගේ පුතා මට දැන දැන වැරදි කළා බැන්නේ නැහැ මට ඔරවල සැරකලාට මගේ පුතා කවදාවත් මාත් එක්ක තරහ වුණේ නැහැ මම කණ්ඩ දීපු මගේ අසරණ දරු පැටියා අද මගේ ළඟ දෙපායි නැගිටලා දන ගහලා වැඳලා කියන්නේ කළපු වැරදි වලට සමාව දෙන්න කියලා පුතේ අම්මගේ අත් දෙක අල්ලගෙන අම්මගෙන් මෙන්න මේ විදිහට දසමාසයක් කුස Amen.
අම්මට රවන්නට නැති ආදර අම්මේ මම නොදැන කළවර දෙට අම්මේ මට සමාවෙනවද මගේ අම්මේ අම්මේ නොදන්නාකම හින්දා අම්මා කියෝදේ ඇව්වේ නෑ අම්මේ අම්මට කළ වරද වැටෙනවා අම්මේ අම්මා මට සමාවෙනවද මගේ අම්මේ අම්මේ මගේ අම්මේ මාගෙන් වරදක් වේනම් අම්මේ අම්මගේ පාමුලේ වැඳ වැටිලා අම්මේ අම්මේ සමා ඉල්ලමි දෙනවද අම්මේ අම්මේ මම නොදත් හින්දා අම්මට බණින්නට ඇති ආදර අම්මේ අම්මේ මම නොදැන කළවරදට අම්මේ අම්මා මට සමාදෙනවද මගේ අම්මේ සිරුලේ මගේ ලොවේම ලස්සන මල් වියනක් කර අම්මා දැත දෙපාය නොකඩාමා දැටි කළ මගේ අම්මා සිරස නමාද වැටි නම දෙමි අදට බොරෝ කරලක් දේනම් වැදල කිව් එකමික දෙයයි මගේ අම්මට සමාවෙන්ට අම්මට නොදැන මම අනන්තවත් වැරදි කරලා තියෙනවා හිතරිතවල අම්මගේ හිත පාරවල හඬවල තියෙනවා ඒ සියලු වැරදිවලට මගේ රත්තරන් අම්මේ මට සමාවෙන්ට ඒ ප්‍රාර්ථනාවලකදී එහෙමයි පින්වතුනි ඔබේ තාත්තතරන් මේ ලෝකේ ඔබ වෙනුවෙන් කැපකිරීම කළ උතුමාණන් කෙනෙක් මේ ලෝකේ තවත් නැහැ අද තාත්තල ඇවිල්ලා තමන්ගේ පුතා ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා උදේ ඉඳන් හැන්දෑ වෙනකන් දුක් විඳ විඳ හම්බ කරන්නේ තාත්තගේ බඩගින්දර පුරව ගන්න නෙවෙයි උදේ තාත්තා හැමදේම කළේ ඔයාලා මේ කුසගින්දර පුරවන්න එහෙම කරපු රත්තරන් තාත්තට මේ උතුම් ආශිර්වාදේ වේවා අසරණ ආදරණීය දරුවේ ආදරණීය තාත්තල ඔබගේ මුළුතුරුල්ල දීලා තාත්තගේ අධ්‍යක අල්ලගෙන දැස පියාගෙන මොහොතක් ඉඳන්න මගේ තාත්තා මම වෙනුවෙන් කොච්චර නම් දුකක් විඳින්දද ඒ දුක ගැන හිතන්න ආදරණීය තාත්තාට ඔය අධ්‍යක නල්ලේ දීලා වදින්න මගේ දුකේ රත්තරන් තාත්තමතු බුදු වේවා කියලා තමන්ගේ පුතාගේ හිත ගත තියලා ආශිර්වාද කරන්න පුතා මතු සංසාරෙදි මගේ පුතා වේවා කියන ප්‍රාර්ථනාවයි මම පොඩි නිසා මගේ ආදර ඔය හිත ප්‍රීත
दत्तनीय वाले सहरकरण ने एक कल सियर वैरेजी वाले टे
ලක්ෂවාරයක් මට සමා දෙන්න කියලායි ඒ සියලු ප්‍රාර්ථනාවල් සිදු කරලා අද මේ සිදු කරෝ මහා පිම්බලේ ශක්තියේ ඔබ හැම දිනාටම උතුම් අමා මහ නිවණින් සැනසෙල්ල උදා වේවා කියන ප්‍රාර්ථනාව හදවත තුල ඇති කරගෙන අපි අවසාන වශයෙන් ආශිර්වාද ප්‍රාර්ථනාවක් කරමු ආදරණීය අම්මා තාත්තා මතුරුදු වේවා රත්තරන් දරුවනේ අම්මට ගහන අම්මට ඔරවන අම්මට එකට එක කියන හිත රිදවන දරුවන්ට මතු භවයේ ඔබ මනුස්ස ලෝකෙ ඉපදේවි හැබැයි මිනිස්සෙක් කියලා නෙවෙයි පාරේ තැන් තැන්වල කුණු කානුවල ඇවිදලා මුළු ශරීරේ පුරාමට හොරි හැදිලා පැසව පැසව ඕජස් වැගිරෙන කුණු ගවහ පණුව වැක්කිරෙන තිරිසන් සුනකෙක් වගේ උපදින්නට ආසනම් ඔබේ අම්මට එක වතාවක් පොරවන්න පුතේ ඔබේ තාත්තට එක වතාවක් රවන්න පුතේ ඒ පාපය සංසාරේ දුපිදින්ට අද ඒ සියල්ලට සමාව ගත්තා අදින් පස්සේ කවදාවත් අම්මට ඔරවන්න එකට එක කියන්න ඉතරිදවන්න එපා ඒ පොරොන්දුවද අද ඔබ පන්සලේ අම්මගේ ඉස්සරහා දන ගහලා වැඳලා පොරොන්දුනා තාත්තගේ ඉස්සරහා දන ගහලා වැඳලා පොරොන්දුනා අම්මාව මතුරුදු වේවා පියතුන් මතුරුදු වේවා ඒ අපේ අහිංසක ප්‍රාර්ථනාවයි संविधानी